අවුරුදු ගාණක් ඉස්සරහට අපි සැලසුම් කරන ජීවිතය එක ක්ෂණයකින් නැති වී යාමට පුළුවන්. ජීවිතේ නම් එතරම්වත් විශ්වාසයේ තැබිය හැකි දෙයක් නෙවෙයි. ඉතින් මේ පළමු වාරයේද අවසන් වාරයවත් නෙවෙයි. මේ හැම විටම හැම ලෙසම අතීතේත් වර්තමානයේත් අනාගතයේදී සිදුවේවි. ඉතින් එවැනි අතිශය සංවේදී කතාවක් ගැන කියන්නයි අපේ මේ සූදානම. ඉතින් මේ ආදරණීය යුවළ යුගදිවයේදී පිවිසලා මාසයක් යන්නටත් මත්තෙන් මේ බිරිඳට ඔහුගේ ආදරණීය සැමියා අහිමි වෙනවා. නොසිතූ මොහොතක හදිසි අනතුරක් නිසා ඔහු මෙලොවින් සමු ගන්නවා. ඉතින් ඒ ආදරණීය සැමියාගේ හදිසි වියව දරාගත නොහැකි මේ ආදරණීය බිරිඳ සිය මුහුණ පොතේ ඉතාමත් සංවේදී සටහන් කිහිපයක් පළ කරලා තිබේ මෙන්න මේ විදියට. 2021 මැයි පළවෙනිදා අපි ඉස්සෙල්ලම හමු වුණ දවස 2021 මැයි ඔයාලගේ ගෙදර ආවා. 2021 ජූනි පළවෙනිදා ගෙවල් වලින් කතා කරා. 2021 ජූනි 14 මගේ උපන්දිනය සැමරුවා. 2021 ජූලි 18 අපි බැන්දා. 2021 ජූලි 23 ඔයාගේ උපන්දිනේ. 2021 ජූලි 27 ඔයා මාව දාලා ගියා. හැම ආත්මයකම මගේම වෙන්න. ඒ මට ඇති දරුවෙක් වෙලා හරි ඉක්මනට මගේ ළඟට එන්න මාවත් ඔයා ළඟට ගන්න පුළුවන් නම්. කිසිම ආත්මෙක ඔයාට මෙහෙම වෙන්න එපා අපච්චි. ඔයා ගොඩක් ආදරණීයයි. පිස්සු වැටෙන ආදරයක් මට දීලා ඔයා කොහෙද අද ගියේ? ඔයාට නිවන් සුව අපච්චි. මං ඉන්නකම් පුළුවන් තරම් ඔයාට පින් දෙනව ඇරෙන්න මට වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මහත්තයෝ අතක් කකුලක් කැඩුනනම් බෙහෙත් කරනවා. ඇඳේ තියන් ලේ දෙන්න පුළුවන් නම් අපි ලේ දෙනවා. ඒත් අපිට හුස්ම ටික දෙන්න බෑ මහත්තයෝ. ඔයා හොඳ තැනක ඉපදෙන්න වස්තුව. ආයේ කවද්ද ඔය පපුවට තුරුළු වෙලා ආදරෙන් හුරතල් වෙන්නේ? අනේ මගේ දරුවෝ කියන්න. මං ඔයාගේ දරුවෙක් තමා. මාව ආරක්ෂා කළා ඔයා ළමෙක් වගේ. අඩු නැතුව හැම දෙම දුන්නා. ඔයා එනකන් පාර බලන් හිටියේ බදාදා හවස එනවා කිව්වා. එඳුන් හොදම් බලන් හිටියේ පාර දිහා. මට ආසයි ආයෙත් වගේ පපුවට තුරුල් වෙන්න ආදරේ කරන්න. මෙච්චර පොඩි කාලෙකට උනත් ඔයා මාව ගොඩක් සතුටින් තිබ්බ මගේ පණ. ඔයා මගේමයි මගේ විතරයි කිව්වා. නිවන් සුව මහත්තයෝ, අකල් මරණයක් වෙන්න එපා. දහසක් බලාපොරොත්තු හිතේ පොදි බැඳගෙන ඔයත් එක්ක ලස්සන ජීවිතයක් පටන් ගන්න හැදුවා විතරයි. අනේ අපේ ආදරේට ඇස් වහ වැදුනා. අනේ මං කියන දේ ඇහුවේ නැති ඇයි අම්මා? මං පිච්චෙනවා. අනේ ලබන ආත්මේ ගොඩාක් කල් මගේම වෙලා ඉපදෙන්න. අපි ගොඩාක් කල් ජීවත් වෙමු. අපේ කාමරේ ඔයාගේ සුවද තාම තියෙනවා. මතක් වෙනවා, ගොඩාක් දැනෙනවා. මට පිස්සු වගේ. ඔයා හැංගුනේ කොහෙද මට නොකියම. පිස්සෙක් වගේ හූල්ලෙනවා මං. නින්දක් නෑ මට. ඔයා මතක් වෙනකොට මේ පපුව දනවා අපච්චි. එන්න ආයෙමත් ආදරේ පණටත් වඩා මැනික. ඉතින් නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් මේ සොයුරාට යළි උපන් කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුගේ ආදරණීය බිරිඳට ඉදිරි ජීවිතයට මුහුණ දීමට ශක්තිය ධෛර්ය නෝඩුව ලැබේවා කියලත් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමු.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.